නුඹලාගේ දෙවි ස්වාමින් වහන්සේ වනමා ශුද්ධ බැවින් නුඹලාද ශුද්ධව සිටිය යුතුය. මගේ ආදර ප්‍රේමාන්තේනි, ශුද්ධ කියන වචනය එක හරිම තේරුම, හීබ්‍රු තේරුම කාඩොෂ්. කාඩොෂ් කියලා කියන්නේ සෙට පාට්, වෙන් කරන ලද්ද කියන තේරුම. උන්වහන්සේ කියන ඔබව වෙන් කරලා තියාගත්ත කෙනෙක්, වෙන් කරපු කෙනෙක්. ඒ වෙන් කරේ දෙවියන් වහන්සේ, දෙවියන් වහන්සේ තුළ බෙදීමක් නැහැ. දෙවියන් වහන්සේ I am who I am, I am who I am, මම ස්වයං වූ තැනන් වහන්සේ, මම මමමයි කියන තැන. ඔබගේ මගේ ඇතුලේ බෙදීම් තියෙනවා. මම සහ මා නොවන තවත් කෙනෙක් මා තුළ ඉන්නවා. අතර ඔබව ස්වාමිනාසේ වෙන් කරලා ගත්තේ ඔබ තුළ මේ දෙබිඩි තැන නැති වෙන්නට, ඔබ ඔබම වෙන්නට ස්වාමිනාසේ ඔබව වෙන් කරලා ගත්තා. මගේ ආදර ප්‍රේමාන්තයනේ, ඔබ විශේෂ සුවිශේෂී කෙනෙක්, අතිශයෙන් සුවිශේෂී කෙනෙක්. ඒ සුවිශේෂී කම තුල උන්වහන්සේ කියනවා අනිත් කෙනාගේ සුවිශේෂී කම තේරුම් ගන්න. ඔබ විනිශ්චය කරන්නේ ඒ අනිත් කෙනාට, අනිත් කෙනාගේ දෙබිඩිකම, බෙදීම අඳුර ගන්න තැන. ඒ අඳුරගෙන ඔබ ඔබ ඒ දෙබිඩිකමට උදව් වෙන තැන. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ මම සිරගතව හිටියා, ඔබ මා බලන්න ආවේ නැහැ. මම නිර්වස්ත්‍රව හිටියා, ඔබ මට අඳින්න දුන්නේ නැහැ. මම, ඒ කියන්නේ ඒ කෙනා තුල ජේසුත් ඉන්නවා, හැබැයි සිරගත්ත වෙච්ච ස්වභාවිකුත් තියෙනවා. ජේසුත් ඉන්නවා, නිර්වත් වෙච්ච තැනකුත් තියෙනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, ඔබ ඔබ දකින්නට ඕනේ ඒ කෙනාගේ මේ බෙදුණු තැන. ඒ තැනට ආදරය කරන්න ඕනේ, උදව් වෙන්නට ඕනේ, එයාට එයාව හමු වෙන්නට. එයාට එයා හමු වෙනවා කියලා කියන්නේ එයා තුළ ඉන්න ජේසුව හමු වෙන්නට, මුණගස්සන්නට. එතන මගේ ආදර ප්‍රේමාන්තයනි, හැම තුනේ කෙනෙක් තුළම ශුද්ධවන්තයෙක් ඉන්නවා. ගොඩ ගන්නට ඕනේ, කනින්නට ඕනේ ශුද්ධවන්තයෙක් ඉන්නවා, හොයාගන්නට ඕනේ ශුද්ධවන්තයෙක් ඉන්නවා. ඔබ ඉස්සරහට එන අසික්කිතම මනුස්සයෙක්, ඔබ ඉස්සරහට එන පාදඩය, පාහර, පහත්ම කෙනා, ඒ තුළ ඉන්න ජේසුව මුණගස්වන්නට ඔබ දව වෙනට ඕනේ. මොනතරම් ජරා, නරක, අපිරිසිදු චරිතයක් තුලත් දුක් විඳින ජේසු ඉන්නවා. එයාට යාවම නැති වෙලා, මගේ ආදර ප්‍රේමාන්තයනි. ඒතර ඔබල මේ චතාරිකයේ, මේ චතාරිකයේ ඒ කෙනා තුල ඉන්න ජේසුව ඔබ දකින්නට ඕනේ නම්, අද ලෙවි ව්‍යවස්ථාවේ කියන්නේ එකයි, නුඹ නුඹට ප්‍රේම කරන ලෙසම නුඹේ අසල් වැසියාටත් ප්‍රේම කළ යුතුය. මම සමිදානන් වහන්සේ වෙමි. එතන මුලින්ම ඔබගේ ඇතුළට එබිලා බලන්න. ඔබ තුළ ගැප් එකක් තියෙනවා. ස්වාමින් වහන්සේ ශුද්ධ වන ලෙස ශුද්ධ වෙන්නට, එතන ඔබගේ ඔබව සංසන්දනය කරන්නට ඕනේ. අල්ලපු ගෙදර කෙනත් එක නෙමෙයි, ටීවී එකේ ඉන්න කෙනත් එක නෙමෙයි, ඔබගේ හොඳම යාළුවත් එක නෙමෙයි, කිසි කෙනෙක් එක නෙමෙයි. ඔබ ඔබ සංසන්දනය කරන්නට ඕනේ උන්වහන්සේත් එක්ක. මගේ ආදර ප්‍රේමාන්තෙනි, මිනුම් දන්න උන්වහන්සේ. ඒතර ඔබ මේ ශුද්ධ පිරිසිදු වෙන් කරන ලද තැනේ අපිරිසිදු වෙලා ඉන්නේ කොතනද? ඒතර මගේ ආදර ප්‍රේමාන්තෙනි, ඔබගේ ජීවිතයේ ඒ තැන ඔබට පේන්න ඕනේ. ඔබගේ ජීවිතයේ ඒ තැන ඔබ අඳුර ගන්න ඕනේ. ඒකට ඔබගේ ඇතුළට යන්ති ඔබට පේන්නට ඕනේ. බලන්න
ඔබගේ සාගින්න ඔබ ඇතුලේ මහා සාගින්නක් ජීවිතේ ඇඟ ඉල්ලන දෙයක් සාපිපාසාවක් ඇතුලේ ඇතුලේ වේලිච්ච කමක් තියෙනවා තම ජේසු හමු වෙච්ච නැති ඔබ ඒතැන් පුද්ගලයන්ගෙන් ලෝකයෙන් උත්තරවලින් වහගෙන වහගන්න හදද්දි පුරවගන්න හදද්දි ජීවිතේ නන්නත්තර වුණා ඔබ ඒතන තනි වුණා ඔබ ආගන්තුක වුණා ඔබ කවුරුත් පිළිගත්තේ නැහැ ඒක ඔබ තුල මුලින්ම වුණේ ඔබ තුල මුලින්ම වුණේ එතන ඔබ ඔබගේ ජීවිතේ ඒ තනිකමත් එක්ක ඔබ නිර්වත් වෙච්ච තැන ඔබ තනිකමත් එක්ක ඔබ නිර්වත පවිච්චි කරපු විදිය ඒ තනිකමත් එක්ක අනිත් කෙනාගේ නිර්වත දිහා බලපු විදිය මගේ ආදර ප්‍රමාන්තේනි නිර්වත් සිතුවිලි ඔබගේ ජීවිතේ නිර්වත් වෙන තැන ලැජ්ජාවක් තියනවා වගේම නිර්වත් වෙන තැන ඇඳුමක් නැති තැන කොච්චර රස්නේ සීතල දැනෙනවද අමු අමුවේ ජීවිත සිද්ධි වලට මූණ දෙන්නට ඕනේද එතම ඔබගේ නිර්වත ඒ නිර්වතත් එක්ක ඔබ ගනුදෙන කරේ කොහොමද රෝගාතුරව බෙලහීනව අබ්බඝාත වෙලා අධ්‍යාත්මික අබ්බඝාත තත්වය අංශභාග තත්වය මම කරන්නේ මම අකමැති දේ අංශභාග ලාඳුරු අධ්‍යාත්මික ලාඳුරු මට දැනෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ කිසි දෙයක් මගේ ආදර ප්‍රමාන්තේ ඔබගේ අබ්බඝාතකම ඔබ ඒ දෙයත් එකයි වහල් වුණේ ඔබ හිර වුණා ඔබ වහල් වුණා පුද්ගලයන්ට ඔබ වහල් වුණා දේවල් වලට ඔබ වහල් වුණා වස්තුවට ඔබ වහල් වුණා කාමයට රාගයට ඔබ වහල් වුණා ඔබ මේ තැන්වලදී ජේසුව දැක්කේ නැහැ ඔබ හිතන්නේ ජේසු ඈතයි කියලා එතකොට ඔබට ඔබට ආදරය කරගන්න බෑ එතකොට ඔබ එක පැත්තකට ඔබගේ ආදරේ ඔබ හිතනවා ජේසු එතන ඔබත් එක්ක ඉන්නවා මෙතන ජේසු ඔබත් එක්ක නැහැ හැබැයි ජේසු කියනවා මගේ පුතේ මමයි නිර්වතේ හිටියේ මමයි කුසගින්න හිටියේ මමයි පිපාසව හිටියේ මමයි තනි වෙලා හිටියේ මමයි ආගන්තුකව හිටියේ මමයි හිරගෙදර හිටියේ ඔබත් එක්ක මම ඉන්නවා ඔබගේ මේ වේදනාවේදී දෙබිඩි වෙන්නට අවශ්‍ය නැහැ වෙස්මුණු අවශ්‍ය නැහැ වෙන් වෙලා ස්ප්ලිට් පර්සනැලිටි එකක් වෙන් වෙච්ච මානසික තත්වයකට යන්න අවශ්‍ය නැහැ මාව අඳුර ගන්න ඔබ ඉන්න හැම තැනම ජේසු කියන්නේ ඒකයි ත්‍රිමේ චතාරිකේ ඔබට ඔබ හමු වෙන්නට ඕනේ ඔබට හමු වෙන්නට නම් ඔබ හදාගන්න ඔය පරතරේ ගැප් එකේ ජේසු පුරව ගන්නට ඕනේ ඒ ගැප් එක ජේසුගෙන් පිරෙන්නට ඕනේ උනාසෙ නැති තැනක් නැහැ මගේ ප්‍රේමාන්තේනි උනාසිකේ වචනේ කියන්නේ එන්න ලෝකය පටන් ගන්නේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍ය උරුම කරගන්න ලෝකය පටන් ගන්න තැනින්නම් ඔබට රාජ්‍යයක් සූදානම් කරලා තිබුණා. ඒතර සාතන් තමයි ඒකෙන් ඔබ ඈතට අරගෙන යන්නේ. ඔබ දෙබිඩි කරන්නේ, වෙන් කරන්නේ. සාතන් මේ මැදට පනින්න හදන්නේ. ඒක ලෑස්ති කළා ඉවරයි. ඒක ජුවම් 14 වෙනස කියන්නේ මම ඔබට තැනක් සූදානම් කරන්නට යනවා. තැනක් සූදානම් කර විට මා සිටින තැන ඔබත් සිටින පිණිස මම ඔබ කැඳවා ගන්නට යන්නට යනවා. ස්වර්ගයේ වාසස්ථාන බොහෝ ඈත කියලා. ඒ ඔබගේ තැන ස්වර්ගික තැනක් මගේ ප්‍රේමාන්තේනි. ඒ ගමනේදී ඔබ පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ වෙනවාසේ සම්ර සම්පූර්ණ වෙනකොට ඒ තැන ඔබට හමු වෙනවා. හරි මේ වෙලාවේ ඔබ හිර වෙලා ඉන්නේ. මේ වෙලාවේ ඔබ වැටිලා ඉන්නේ. මේ වෙලාවේ ඔබ අරගලයක ඉන්නේ. කමක් නැහැ. ඔබ පරිණත වෙන ගමනක ඉන්නේ. මතක තියාගන්න. It's okay. I'm on my way. It's okay. I'm on my way. මේක ගමනක්. ලුණු ගෙඩියේ පොත්ත ලිහනා වගේ පියවරෙන් පියවර ඔබ හිස් වෙන ගමනක්. ත්‍රිබුත ඔබ ඔබ වහන් අඩු ගහ ගන්න එපා මගේ ප්‍රේමාන්තේනි. මේ චතාරිකේ ඔබගේ හන් අඩු ගලවන්න.
හතලිස් දවසේ එක්වර උපවාසයත් එක්ක ඔබගේ සිත ස්ථීර කරගෙන ඔය හංමඩුලාදන් ගලවන්න. ජේසු ඔබගේ නිර්වතය දකින්න. ජේසු ඔබගේ සාගින්න දකින්න. ජේසු ඔබගේ පිපාසාවේ දකින්න. ජේසු ඔබගේ ආගන්තුකම දකින්න. ජේසු ඔබගේ හිරගෙදර දකින්න. ජේසු ඔබත් එක්ක යාව ජීවයි සහ සම්බන්ධයි. මගේ ආදර ප්‍රමාන්තයනි. ඒ තුළ ඔබ ඔබට ආදරය කරන්න පුළුවන් වෙනවා. ඒ තුළ ආදරය කරගන්න පුළුවන් වෙනවා. ඔබ තවදුරටත් එළුවෙක් වෙන්නේ නැහැ එතකොට. එළුව තුරුලේ ඉන්න සතෙක් නෙමෙයි. එළුවව කරේ අරගෙන යන්නේ නැහැ. එළුවව දක්කනවා. හැබැයි බැටළුවව කරේ තියාගෙන ඉන්නේ. යසාය 40 කියනවා 11. බැටළුව පැටවන් මෙන් ලයෙහි හොයාගෙන යනවා. අකිකරු වෙච්ච බැටළුව නැති වෙච්ච බැටළුවව හොයාගෙන කරේ තියාගෙන යනවා. ඒ බැටළු ස්වභාවයට යන්න. හරි ඔබ නැති වෙලා අකීකරු වෙලා හැබැයි බැටළුව ජේසු කරේ තියාගෙන ඉන්නේ නැවත. ඔබ එළුවෙක් මිසක් බැටළුවෙක් නෙමෙයි. දකුණු පැත්තට යන්න. උනාසගේ දකුණු පැත්තට යන්න. වම් පැත්තේ හිටිය හොරා ජේසු දැක්ක විදිය. දකුණු පැත්තේ හිටිය හොරා ජේසු දැක්ක විදිය. දෙගොල්ලම හොරු. හැබැයි ජේසු දැක්ක විදිය වෙනස්. වම හොරා ජේසුට විසි කරද්දී දකුණු හොරා ජේසු අයිති කරගත්තා. ජේසු ආදරෙන් අයිති කරගත්තා. බැටළුවෙක් වෙන්නේ එහෙමයි. කීකරුකමක් එක්ක දුර්වලකමේදී ඉඩදීමක් එක්ක බැරිකමේදී අහිංසක වීමක් එක්ක. මගේ ආදර ප්‍රේමාන්තෙනි, එනිසාද දවසේ වචනය අයිති කරගන්න. ඔබ බැටළුවෙක් මිසක් එළුවෙක් නෙමෙයි. ඔබ දකුණු පැත්තේ මිසක් වම් පැත්තේ නෙමෙයි. ඔබ තුල ජේසු ඉන්නවා. ඔබ ඒ ජේසු අඳුරගත් දවසේදී මගේ ආදර ප්‍රේමාන්තෙනි, පව් කරන ඔබගේම දුබල සහෝදරයා තුල, සහෝදරිය තුල ජේසු ඔබට පෙනේ. ඒ දවසේදී ඔබට ආදරය කරන එක ලොකු ප්‍රශ්නයක් නෑ. ඔබ දකින්නේ ජේසු නිසා. මගේ ආදර ප්‍රේමාන්තෙනි, ඒ ජේසු අඳුරගන්න චතාරිකයකට අපි අද දවසේ ඇතුළු වෙමු. ආමෙන්. ජේසු පිටයි.